නාවෙන් ලොම් විලෙද්දි චීනය අලුත්ම වැඩක් පටන් අරන්. ඉතින් මේ චීනය කියන්නේ ඉතාමත් ආක්‍රමණශීලී රටක්. චීනය පිළිබඳව කතා කරනකොට ඈත අතීතයේ සේද මාවත පවා චීනය හරහා වැරළ තිබ්බා. ඉතින් ලෝකයේ පළමු ඕනම දෙයක නිපැයුම්කරුවා විදිහට චීනය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ චීනය මොකද්ද කරන්න යන්නේ? චීනය කරන්න යන්නේ තායිවාන් මුහුදුබොක්ක ආක්‍රමණය කිරීම. ඉතින් පහුගිය දවස්වල ඉතාමත් දරුණු ලෙස විවිධ රටවල් වලට බලපෑම් කිරීමට චීනයට හැකි වුණා. ඉතින් චීනය හදන්නේ මුල් ලෝම ආක්‍රමණය කිරීමයි. ඔවුන්ගේ ආර්ථික වර්ධන වේගය පවා ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. මේ පිළිබඳ ඇමරිකාවෙන් ඉතාමත් විමසිලින් සිටිනවා. ලෝකයේ දැනටමත් බලවතා වන ඇමරිකාව, ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වයෙන් හිටියතාව දැන් ජෝ බයින්ට මාරු වෙලා තියෙනවා. ඉතින් ජෝ බයින් පවා බලන්නේ තමන්ගේ රට ලෝකයේම බලවතා කරන්න. ඉතින් මේ ඇමරිකානු ප්‍රතිපත්තියක් තමයි මේ ලෝකයේ බලවතා වීම ඇමරිකාව සතු බව. ඉතින් නමුත් දැන් චීනය ඉදිරියට පැමිණෙමින් තියෙන බව ඕගොල්ලන්ට පේනවා. ඉතින් චීනය කොහොමද මේ රටවල් අල්ලන්නේ? චීනය අල්ලන්නේ ඉතාම දරිද්‍ර රටවල් වලට ණය දෙනවා. ණය දීලා ණය බරින් පෙළලා ඊට පස්සේ සින්නක් කරව ඒ රටවල් ආක්‍රමණය කරනවා. හොඳ උදාහරණයක් විදිහට දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඒක තමයි. චීන ණය බර හොඳටම වැඩි. චීනය ලංකාව ආක්‍රමණය කරයිද යන්න අපිට කියන්න තවමත් සාධක නැහැ. හැබැයි දන්නෝ දනිති කියන කතාව අපිට කියන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ වෙන්නේ? සීතල යුද්ධයක් ඇති වේද? නැෂ්ටික අවිවිලි යුද්ධයක් ඇති වේද? තාමත් කියන්න බෑ. ලෝක විද්වතුන් පවසන්නේ මේක තුන්වන ලෝක යුද්ධය වේ කියලා. ඉතින් ලෝක සංවිධාන කීපයක්ම මේ යුද්ධය නවත්වීමට ගොඩක් උත්සාහ දරුවත් ඉතාමත් ප්‍රබල රටවල් දෙකක් වන මේ චීනය සහ ඇමරිකාව තවමත් එකඟතාවයට පැමිණී නැති බව ගොඩම්ම සංග්‍රහවල සහ ප්‍රචාරකයන් පවසනවා. ඉතින් කුමක් වෙයිද මේ තායිවානේ? තායිවානේ තාක්ෂණයේ අතින් ඉහළට එන රටක්. ඇත්තනම කිව්වොත් තායිවානේ තමා ලෝකේ හොඳම බයිසිකල් හදන්නේ. ඉතින් මේ තායිවාන් රට ඇයි ආක්‍රමණය කරන්නේ? එහි ශ්‍රම බලකාය චීනයට ගොඩක් වටිනවා. මන්ද යම් කිසි විශාල වටිනා ඛනිජ සම්පත් ගොඩක් තායිවානය තුළ අන්තර්ගත බව කියන්න පුළුවන්. තවද සංචාරක ක්ෂේත්‍රයේ ඉතාමත් විශාල සංදිස්ථානය තමයි මේ තායිවානය කියන්නේ. තායිවානය චීනයේ මිනිසුන්ට වඩා අවුරුදු කීපයක් ඉස්සරහින් ඉන්නේ. ඔවුන්ගේ හැඩරුව බැලුවාම ඔයාලට කියන්න පුළුවන්. ඉතින් තවත් බොහොම කතන්දර ගොඩක් තියෙනවා මේ තායිවාන ගැන කතා කරන්න ඕන. ඉතින් අපි කතා කරන්නේ අද මේ චීනය සහ ඇමරිකාව යුද ගැටුම් ගැන. ඉතින් මේ චීනය ඇයි නිතරම ඇමරිකාව අවුස්සන්න ගන්නෙ? මේක තමයි චීනේ ඇත්තම කතාව. තව ටික දවසක් යනකොට චීනයට පුළුවන් ඇමරිකාවට පා ණය දෙන්න. ඉතින් ඇමරිකානු ගොඩක්ම ඛනිජ සෙල් සම්පත් තියෙනවා. ඉතින් චීනයත් බලන්නේ ඒ වගේ සම්පත් තමන්ගේ රටට අයිති කරගන්න. මාව් සේතුන්ගේ වදන තාමත් චීනය පුරා රැව් දෙනවා. ඉතින් මේ ඇමරිකානු රජයේ ඩොනල්ඩ් ට්‍රම්ප් තාම ආක්‍රමශීලී නායකෙක් නොවන බව කියන්න පුළුවන්. නමුත් ජෝ බයින් කෙසේ වෙයිද දන්නේ නැහැ. ජෝ බයින් තමා නාවික හමුදාව තායිවාන් මුහුදු බොක්කට එවා තියෙන්නේ මේ චීන ආක්‍රමණය නවත්තන්න. ඉතින් ලෝකයක් කුමක් කියාවිද, ලෝකයේ කුමක් වෙයිද කියලා අපි තාම දන්නේ නැහැ. එහෙනම් අපි අදට සමු ගන්නවා. එහෙනම් ගිහින් එන්න අනිවාර්යයෙන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.